ආයුබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම ඔන්න මම අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් කරන් ආවා ආරාමයක පරණ දොරක් දොරපළු දෙකක් බර්මටි කලර් එකෙන් වෝටර් බේස් කිරීම බලමු අපි මොකද්ද කරන්න කියලා ඔයාලට මේ පරණ දොරවල් ගෙදර තියෙනවා නම් මේ විදියට වෝටර් බේස් කර ගන්න මම මේ කියලා දෙන විදියට 320 කොලෙන් තමයි කැටයන් ටික කපා ගන්න දොර කපා ගන්න සෑන්ඩර් එකෙන් 120 වැඩි කොලේ දාලා තමයි මැෂින් එකෙන් කපන්නේ දැන් මේ අතින් කපන එක කපා ගන්න ඕන මේ කැටයන් ටික කපන්න බෑනේ 120 න් එතකොට ගොඩක් කැපෙන්නත් ඉඩ තියෙනවා සියුම් තැන් කපා ගන්න පරිම ගේජ් එක අඩු කොලයකින් තමයි කපා ගන්න ඕන ඔන්න අපි දොර දැන් කපාගෙන ඉවරයි අපු 120 වැඩි කොලේ එතකොට දැන් මේකට ගාන්න තියෙනවා ස්ටේන් බර්මටික් පෝට් එක තමයි දැන් ගාන්නේ ජැට් එකේ මම ඔයාලට දැන් පෙන්නන්න ස්ටේන් බර්මටික් කෝට් එක ගාපු තාම තාම මේකේ පොලිෂ් කෝට් එක ගාලා නැහැ පග් ගාපු දොරේ ෆිනිෂින් එක තමයි දැන් ඔයාලට මේ පේන්නේ දැන් තාම මේකේ පොලිෂ් කෝට් එක ගාලා නැහැ අවුවට තියලා තියෙන්නේ ඉතින් බර්මටික් කෝට් එක ගෑවට පස්සේ වේලුනාම 320 වැලි කොලෙන් කපා ගන්නවා ආයි ඊට පස්සේ ගන්න ඕන ආයි කෝට් එකක් එහෙම එහෙම වේලෙනවා පැයක් විතර වේලෙනවා ආයි වැලි කොලෙන් කපනවා ආයි බර්මටික් කෝට් එක ගන්නවා මොකද මොකවත් දිය කරන්නේ නැහැ වතුර වලින් දිය කරන්නේ නැහැ එහෙමම ගන්න තියෙනවා හරි දැන් මේ අපි දෙවෙනි කෝට් එක ගන්න තමයි හදන්නේ පැය භාගයකට විනාඩි 45ක විතර පස්සේ හොඳට අවුව තියෙන තැනක තියලා ෆස්ට් කෝට් එක ගෑවට පස්සේ 320 සීනි දුවැලි කොලෙන් අල්ලලා ස්මූත් කරලා ඉවර වෙලා දැන් දෙවෙනි කෝට් එක තමයි මේ ආලේපණය කරන්නේ බලන්න ඔයාලා හොඳට ෂයින් එකත් එනවා තව ස්මූත් ගතියක් තියෙනවා ඩාක් වෙනවා තව ටිකෙන් ටික ඩාක් වෙනවා දැන් මේ දෙවනි ලේයර් එක ගෑවට පස්සේ ටිකක් ඩාක් වෙනවා ටී කලර් එක එනවා හොඳ ජෙනුයින් ලුක් එකක් එනවා එන්න එන්න දැන් මේක කීපව කීප වතාවක්ම ගන්න තරමට හොඳයි
hari deng api me tunsiya visse welikolen kapa ganna hadanne podi pramanayak corrosion ekata yanna vitarai udin ata sinidota geniyanna vitarai ona oy katayan tika athule areme kustura tiyene wage pincelin ga ganna ona dore plain kotase spray kara gannawa Katayan tiyana tan hondata pincelin hondata kustura athulata bahinna pincelin polish ekak ga ganna ona meka bauddha sthanayaka dorak handa tamai hondata shine ekata ganne ithin meka ape aarame chaitye dora eka hondata shine ekata ganna ona handa tamai polish ekak karanne නැත්තම් මේකට water base jet එකේ water base gloss top coat එක තමයි use කරන්නේ. දැන් මේ දොර හොඳට ගොඩක් shine එකට ඕන හන්ද තමයි. හොඳට ඉතින් කල්පවැත්මක් තියෙනවා. හිදිකඩ වලට හොඳට ඔරොත්තු දෙනවා. ආලයක්ම shine එක යන්නේ නැහැ. හොඳට තියෙනවා ඉතින් මේ polish coat එක ගෑවට පස්සේ. ඒක තමයි මේකට පොලිෂ් කෝට් එක යොදාගමු කියලා අපි හිතා වුණේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ පොලිෂ් එක ෆස්ට් කෝට් එක අපි ගෑවේ පින්සලෙන්. දෙවෙනි කෝට් එක ස්ප්‍රේකින් තමයි ගහන්න ඕනේ. එතකොට පින්සල් පාරවල් සේරම නැති වෙනවා. ඉස්සෙල්ලා පික් කලර් එකෙන් වෝටර් බේස් එක 3-4 වතාවක් ගෑවා. ඊපස්සේ ඩාර්ක් කලර් එක වුණා. ඊට පස්සේ Polish එක. ඉතින් polish එක. Polish. මේකට දාන්න ඕන thinner. මේක මේ තියෙන්නේ pencil power වල වලට පේනවත් පේනත් ඇති. මේ pencil power වල තියෙන්නේ මේ polish එක pencil එක ආපේ. කියන්නේ මේක මේ කුස්තුර ඇතුලේ ගාන්න ඕනේ හරියට ඇතුලට ගහන්න ඕනේ ඒවා. පස්සේ අපි ගහන්නමු කම්ප්‍රෙසර් එකේම තමයි. එතකොට තමයි ලස්සනටම පොලිෂ් එක ඉස්සේ ගහන්නේ. මේසල් පාවල් මුකුත්ම නැහැ. හම්සේ ජෙනුවින් ලුක් එකක් තියෙනවා ඊට පස්සේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම කම්ප්‍රෙසර් එකෙන් ගහුවට පස්සේ. තින පොඩක් ගන්න ඕක වැඩි ස්ප්‍රේ කරද්දී හොඳට මතක තියාගන්න ගණේට ස්ප්‍රේ කරන්න හොඳ නැහැ එක ලේයර් එකක් ගැහුවා ඒක වේලෙන්න තිබ්බා يعني තද හිරු රශ්මිය තියන්න හොඳ නැහැ එතකොට බබල්ස් එනවා ඊට පස්සේ ලේයර් එක වේලුණාට පස්සේ ආයි තව ලේයර් එකක් ගහනවා එහෙම ලේස් තුනක් වුණත් ගහ ගන්න පුළුවන් හොඳට මේ ෂයින් එක එනවා එතකොට. ඉතින් ගොඩක් ගණේටම ගහන්න එපා මම දැන් මේ ගහලා ගහන විදියට thickness එක වැඩි කර ගන්න එන්නේ නැතුව thinner පොඩ්ඩක් වැඩියෙන් දාලා තද හිරවශ්මි කියන්න එපා. පොඩක් හේවනේ පවණ වේලෙන් ඉදිබ්බත් කමන්නේ නැත්තම් bubbles එනවා මේ thinner දාපු හන්දා. ඔයාලටත් පුළුවන් ඉතින් මේ විදියට ගෙදර ඉරිකඩට තෙමෙන ජනෙල් දොරවල් එහෙම තියෙනවනම් මේ මම කියා දුන්න විදියට ගොඩක් ෂයින් එක ඕනේ නැත්තම් පොලිෂ් එකට නොයා ජැට් එකේ වෝටර් බේස් ග්ලොස් ටොප් කෝට් එක අරගෙන එක පාරක් හරි දෙපාරක් හරි ගා ගන්න ඒක ගාන තරමට ෂයින් එක වැඩි දැන් මේකේ ටූ මච් ෂයින් එකක් තියෙනවනේ මේක පන්සලක මොකද ආරාමයක දොරක් හන්ද මේකට ගොඩාක්ම මේ ෂයින් එකට ඕනේ කිව්වා ඉතින් ගෙදරකට මේ වගේ ලොකු ෂයින් එකක් ගත්තම නිකන් කැරෝල් වගේ වෙනවා ඉතින් ඔයාලගේ ගෙදර මේ වගේ දොරවල් එහෙම තෙමෙන් තියෙන දොරවල් එහෙම තියෙනවනම් මේ මම කියලා දුන්නු විදියට
water base කරගන්න පුළුවන්. එහෙනම් මගේ මේ වීඩියෝ එක බලපු ඔබ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.